බන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සේත උදැස්සන ප්‍රෘතිවිකාශයයි මෙලෙස ආරහම වන්නේ. මම රස්ක සඳරුවන් ඉදිරිමාන්න. ප්‍රථමේ නවදහනය පුවත් සිරස් සලවෙත අගමැති ඉල්ලා අස්වෙන්නේ නැහැ. නිලවශයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවීතනය කරයි. වරංචන්ට පූර්ණ නිදහස ලබා ගැනීමට සජිත් ප්‍රජාතන්ත්‍රවාදී සටනක. වන්ති දුන්නේ නැත්නම් ගොවිචනතාව එක්ක පාරට බහින්න අනුරසූදානමින්. ප්‍රථමයෙන් දේශයපවත් වෙතයි අවදහනය. අග්‍රාමාත්‍යය මහින්ද රජපක්ෂ මහතා ඉල්ලා අස්සුන බවට පැතර යන ප්‍රචාර අසත්‍ය බව අග්‍රමාත්‍ය කාරයාලය නිලවශයෙන් නිවේදනය කළ. අග්‍රාමාාත්‍යය මහින්ද රජපක්ෂ මහතා නාරාහයේ පිට අභරාමයට ගියා. ඒ නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහයි. ග්‍රමත්‍ය කාරයාලයෙන්න් නිවතනයක් නෙකුත් කරති බෙනවා. එඒහි සදහන්ව ඇත්තේ අග්‍ර මත්‍යය මහින්ද රාජපක්ෂ මහතා සේ දුහරෙන් ඉවත්වන බවට ප්‍රදහන මාතය සහ සමාජ චාලා මාතයන්හි දින කෙහිපයක් පුරා සහ අද දින පැතිරයන ප්‍රචාරයන් හි කිසි දු සසාත්‍යතාවයක් නොමති බයි. ප්‍රටේ ජනතාව නොමතියාවන අයුරින් සිදුවන මෙැවැනි අසාත්‍ය ප්‍රචාර තරේ ප්‍රීක්ෂපරන බවද ග්‍රමත්‍යය මත්‍ය ලේකම් රෝහන් වැලවිට මහතා එම නිවේතනින් වැඩදුරටත් සදකන් කර බෙනවා ම ත ත ර ක් හ . ය මුරත්ෙටතුේ නන් දිහිමියන් බැදැකීමට අබයරාමයට පැමිියා. රටේ පැතිරනීම අගමැත්තුමා ල් අස්සන හස්තුනය කියලා. නොමුත් මේ අගතතුමාක් දැනුත්ම පම්බුල ඇවිලගේ ම හම්බේලා. අපි ඇහුව ඇතුමාගේ හෙමදැත්වන ද කියලා. එතිමාදන්න නිත්නේ.ඒ පරණ ප්‍රශ්නයක් බන්න කරගෙන. මේ කපා කරන්න හැමදරම. අපට හෑන්ඩලා ඕනකමතියෙන අගමැතිතුමාට අස්සන්ඩ බල කරන්නේ කවුද. ජනාත්මා බල කරන්න නිත්නෑ. ඒගෙන ලරන්න නිත්න ජනතාව බල කරන්න ඉත්න නමුත් අප තුමාට කියනවා කවුල්ු බලපෑම් කළත්. අගම චිත්තු මාහා අස්යෙන්න්නේිනෑ අසේ ඕනන් අපට කියලා යාස්වෙන්නේ. රංචෙන් රාමානායක මහතාට පූර්ණ නිදහස ලබාගැනීම සඳහා, ප්‍රජාතන්ත්‍රවාදී සටනා කාරම්භ කර ඇති. බව විභක්ෂනායක සජි ප්‍රමදාස බහතා පවසනවා. ඒ වැළිකඩ බන්තනාගාරයට පැමිණ, රංචන් ්‍රාමාණයික මහතාගේ සුබදුක් විමසා බැලීමෙන් අනතුරව මාධ්‍යයට අදහස් පල කරමින්. අද වගේ දවසක රට ඉතාමත්ම අභියෝගාත්මක භයංකාර තත්ත්වයකට පත්වී තිබෙන මොහතක. රංජන් රාමණයක මහතා පොදු ජනතාවත් සමඟ එකට අත්වල් බැඳගැන නිදහසේ සිටියුතු පුද්ගලි. එනිසා විශේෂෙන්ම මෙ නව වසරේ අපි අධිෂ්ඨානයක් ඇති කරගන්නවා. රංජන් රාමනායක මානව හිතවාදයා නිත්‍යානුකූලව ව්‍යවස්ථානුකූලව නිදහස් කර ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යයාාවය. අපි ආරම්භ කරන අපි ඉල්ලීම් කර බොහෝ අවස්ථාවන්වලදී ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් වාචිකව ලැබුණ නමුත් අද දවස වන විටත් අපිට ඒ වාචික සුභවාදී ප්‍රතිචාරය ප්‍රායෝගික රං්ජන්රාමණයක මහතා නිදහස් කිරීමේ ක්‍රියා වලියට පරිවර්පනය වෙලා නෑ. ඒ නිසා අපි එතුමාගේ නිදහස වෙනුවෙන් අපට දියත් කළ හැකි ඉහළම ප්‍රජාතන්ත්‍රවාදීශටන දියත් කරන්නට අපි කටයුතු කර. හපාට ගෑස් සලින්න්දර නිල්පාට කිරීමේ කුට ජාව හාර්මක්ක්‍රියාත්මක බව ලෆ් ගෑස් ස මාගමින් සබහපති WKH වැෑගපිටිය මහතා පවසනවා නිිටෝ සභහපතිවරයා දැනුවත් කළද මෙතෙකුන් ඔහු කිසිදු ප්‍රතිචරයක් දැක වූයේ නැති බවයි වැගපිටිය මහතා පවසන්නේ. එතටම ගෑස් ප්‍රශ්නය යතාාර්ථය විමසා බැලියයුතුයි තැන තැන ගෑස් ආශිත පිපිරීම් වාර්තාාවන්නට වුණා දලවශයෙන් ගේෙවුණු මාසකහි පේ තුළ, ගෑස් ආශ්‍රිත පිපිරීම් නවසයක් පමණ වාර්තාවී තිබෙනවා මරණ සහ පිලිසීමම්ද වාර්තා වුණ. එසේම බරපතල ලෙස දේපල විනාශ වූ අවස්ථාවන්න මටයි. මේ පිපිරිීම් පිළිබඳව මුලින්ම ලිට්‍රෝ සමක්ම ප්‍රකාශ කළේ බල උපකරණ භාවිතය නිසා මේ පිපිරිීම් සිදුවන බවයි. ගැස් බට ලිප සහ රෙගියලටර් මත පිපිරීම් වලට හේතුව තබන්නට මේ සමාගම උත්හලලා ය. ආර්ථයේ ඒය නොවන බව අද සත්්‍යයක් ප්‍රපේන් සහ බියුටේන් සංයුතිය වෙනස් කිරීම මේ සියලු පිපිරිීම් පිටු පස තිබූ සැඟවන්න කතාවයි. ඇත්තටම අධිකරන නියෝගගේ අනුවක්‍රිය කරන්න ලිට්‍රෝ සමාගමට සිදුවන. ඒ අනුව ගෑ සංයුතිය අද සිලින්ඩරයේ සඳන් කළයුතුයි. ප්‍රමිතිය පරක්ෂා කළයුතුයි. ලිට්‍රෝ සමාගමයේ සබහපතිවරයාගේ ප්‍රකාශයෙන් තහවරුවනවා අපේ රටේ ගෑස් සලින්ඩරවල ප්‍රමිතිය නිවරදිව මන්නේ නැහැ කියලා. මේ වනකට තුගේ වසල්වර අපිගත්තොත් හෙ මාන්‍යෙන් දෛනිකව. දවසකට වැෑල් තුන්සියක් පමණ තයි මාරු කල්ලා තියන්න නමුත්දැන් අද ඔබට බැලුවත් පෙනේවි දවසකට ෑල් තුන්දක් පමණ මාු කරන. ඒවගේම අපි මේ වන විට රට න්ත්‍ර සූත්‍ර ගෙනල්ල තියෙනවා දසූත්‍ර ලැබමින් පවතිවා වැෑල් මාරු කිරීමේ ධාරිතාවය විසිදාහ දක්වා වැඩිකරන්න මට සහතික වෙන්න පුළුවන් නිර්දේශ සහ අලු මාර්ගත් එක්ක ඔබට ලැබෙන ගෑස්සිළින්ඩරය ඔබට නි්පාදනය කල් ලබේ ෙදත් ලබෙන ගෑස්සිල්ලින්ඩර පඩාත් හොඳ අරශ්්‍යාකාීත්‍යයකින්යතු ෑදරට ලබෙනෝ න්ද ඔහු පවසන පරිදි අද ගෑස් නිකුත් කිරීමේ ප්‍රමාදයට හේතුව වනේ ප්‍රමිතිය මනින උපකරණ ගෙන්වීමට සිදුවීමයි. ඒ කියන්නේ මෙතෙක් එවැනි ඉතා උසස් ක්‍රමයක් අපි සතුව තිබ හැ. කේසේ නමුත් ප්‍රමිතියට හැඩගැසීමට කාලයක් ගත වන නිසා, මීට පෙර දිනකට හතලස් දහසක් පමණ නිකුත් කළ ගෑස් සිලිින්ඩරවලින් අද වෙළඳ පලට එන්නේ දහ පාලොස් දක් පමණයි නම් පෝලිම් අරමයක් නෙවෙයි. රටපුා පොලින් දක් නැට ලැබුණා ජනතාව මේ ගෑස්සිගේ නිසා දහ දුක්විදිනවා ඒ අරගයන සිලින්ඩරත් පුරයිද කියලා මර බයඉන්නේ ඒ තරමට ප්‍රොපේන් බියටේන් ඇතිල්ම කැප්ටේන් කියමින් අපව මේ අයර වැටවා. දැන් ලා් ගෑස් සබහපතිවරයාගේ අද චෝදනාවෙන් මේ ගෑස් මඟඩියේ තවත් පැත්තක් එලි කරනවා. අපේ ගෑස් සිලින්දරය කුතු කොල්ලා නිල් පාට කරනවා සංවිධානත් විවිධ ප්‍රදේශවල කහපාට සිලින්ඩරය කුතු කල්ලා නිල්පාට වලට හැරවිේ සංවිධානනාත්ක සිද්ධක. මේක නර්මාන්තයක් විදිට ජමත් අගතිගාමීදයක් හොදව කිව්ව මෙම මේවැනි සත්‍යයක් ඇතිනවා මේකට මොකරි කටයුත්තා කරන්න කියලා තුමාරනවද නැදකික ො දන්න. අපිගාව වාර්තාතියන වීඩියෝ තියෙනවා. එමෙන්ම ඔහු පවසන්නේ නයවර ලිපි නිකුත් කරලා ගෑස් ගන්න දුන්න. ඉතා ඉක්මනින් හිංගේ අවසන් කරන බබයි. ගෑස්වල හිගේට ප්‍රධානම හේතුව. ගෑස් රටතුළට ආනෑනෙ කිරීමට අවශ්‍ය නයවර ලිපි. ලබා ගැනීමට අපිට ඩොලර් හිඟයක් තියෙන ල ියමි පරිදිදයේ නයවරල් ලිපි ලබල දෙන්න පුළුවන්න. අපි සති දෙකක් ඇතුලත ලංකාවටම ගෑස් ලබ දෙන්න පුළු ගෑපිට අන්තර වරායේ අපේ ගබඩා සංකීර්ණය තියෙනවා. නැත්තටම අපට අසන්නට ඇත්තේ මේ තවත් සමාගමක් දෙකක් හදන්න දරන උත්සහයක් මේහිගේ පිටු පසත් තිබෙන වාද කියලායි. අලුත් සමාගම් ආවත් නැතත් ජනතාවට හිඟයක් නැතුව පුරන්නේ නැති ගෑස් ලබාදීම වහක් කළ යුතුයි. නැත්නම් ජනතාව පුරන්නට පටන් ගන්න පුළුවවා. මන්ත්‍ර ජදස රාජපක්ෂ හතා විසින් චීන ජනාධිපතය ශීජීන් පින් හතා වෙත ලපක් යම කරතිබෙනවා එමලිපිය කරුණු හත ලස්පහකින් සමන් විතයි චීනය සහ ්‍රලංකාව අතර වර්මානයේ හටගෙන ඇති ගටලු කාරි තත්වයන් මෙමලිපියේ වැඩි වශයන අන්තරගත වනවා චීන වින් ශ්‍රී ලංකාේ පුදගලන්ට කොමිස් මුදල් විශාල් ලෙස ලබාදීම පිළිබඳවද විජදස මන්ත්‍රීවරයා සිය චෝතනාව මෙමලිපියයනිල්ල කරතිබෙනවා. ඉදුරිියයේ බලට පත්වන ජයකදී ්‍රලංකාවට අහිත කර සියලු ගවිස මහුසිකරදමන බවත්න් මත්‍රීවරයා මෙමලි පේෙන් ශීචීන් පින් මහතාට දන්වනවා. එමෙන්ම සෙලන්දිවා හරහාප යම් දේපලක් ශ්‍රීලංකාවෙන් ලබා ගතහොතුන් සියල්ල අවනංගු කරදමන බවත්න් ඒයට කිසිදු ගැවීමක් සිදුණ කරන බවතන් විජේදාස මන්ත්‍රීවරයා චීන ජනාධිපතිවරයාට පවසාතිබෙනවා. ද්‍ර දස රජ පක්ෂ මහතාාවවිසින් ීන න ධපති සි ින් ප හතාට යමු කනලද ලිිය කරු හතලිස් පහකින් සමන්වෙත වනවා. එම කරුණු හතලස් පහතුළ ලංකාව සහ ීන අතර එහස් නවසය පනස් දෙක වසரேසිට පැබති. ඉතා ත්‍ර ශලිය වූ සමඳතාාවේද සෙහිපත් කරමින්. මේවනට ඇතම් ්‍ර ර හේතුෙන් ීන සහ ලංකා අතර ඇතිවී ඇති ගැටල කාරී ත්වයන් පිඳඳ ේර්ගවශයෙන් පැදලි කරතිබෙනනවා. லிියிய மாන්ත්‍රීവ ෙන් දෙන්නේ, ீन ան வி , රත ச லாංකාவே පුත්ക සඳ ොமிஸ் முදල් ලබ தනබவாයි. ඔබගේ රටසා ඔබේ රට සමාගම් සමග දෂීත සහ වංජනික ගවසුම් ඇතිකර නොගත්තේ නම් අප රට කිසිදු බලවත් රාජවයකින් බලවෑමක් එලවීම ඉඩ නොතිබුණු බවත් වර්තමානයේ පවතින පරිදි අප රට නිදස්සේ සිටීම තරම් භූගෝලීසා දේශපාලි ලෙස මකාමී ලාපයක් තැතිීමට, ඉඩක් නොමැති බව පැහැදිලවන බවයි චීනච චනාධපති සිජ්ජින් පින්මතාට වි්‍යේදාසරජ පක්ෂමතා පවසන්නේ. ර්තිිම සහලාපිය දේශපාලට කනලද බලපෑම් හේතුවෙන් අප රට අගදකට වැට ඇති අතර ඔබගේ රට අපෙරෙහිකාරණක වසල කනරො ක්ලෙ සප විශ්වස කළත් ඒස ොන බ ඔබගේ ක්‍රියාවන් තුලින් ඔපපු කොට ඇති බවත් විජද සරජ පක්ෂමහතා චින චනතිපතිවරයාට පවසනවා ඔබ විසින් ලකයෙක ොටවට මිකන් ොල හහ ඊට අඩුවට විකුණනලද සයිනො ාමේ නත අප රට ඔබ විකුණනලදේ මෙක ොලර් පහවට බත් විජද සරජ පක්ෂමහතාස ිින් පින් චනතිපතිවරයාට පවස ති ෙනවා ර් ඩු තුන්. ද ්‍රමයනුව ලද පල්මවස්ථාාවේදීම ඉවත් කිීමත් නව පානයක් පත්කර ැීමත් පසග අවරුදු පහුවක කාලේ තුළ විදශ රටවල් හ මගම ගැතිරග ගේියසුම් නොද සල්කා ැලීමත් ඒය පිළිගත් ප්‍රජතන්ත්‍රවාද සහ යක්ක සහගත නිර්ණායක මත සිදු කන ලබන බවත් මෙම ලිපිය දන්වන බයි මන්ත්‍රීවරය පවසන්නේ එම ්‍රාම මග අල් දෂන කොමෂන්හ වෙන ද ෂිත ක්‍රම භාවිතා කරම ඇතුලත් ිසුම් ල් අමසන් කොට හස රදම බත් ජද සරජ පක් මත්‍රීවරය පවසන. 1000 කාක පවත් බ තික ැතිවරණ පතිවරණය ත් පල තු ැතිවරनेුවත් ඒ පවත්තුන් ලබන්නේ නමත විචාරणයක් සම බ ලංකා ොට අගජ දායක ෙ हो වාසසිදා ක ෙස ඇති ිය ම වසුම් කොන්්‍රරත් ියහ ගත කිරීම හෝ ங்கு රීමට ජනතතාාවගෙන් බලය අ දන බවත් සැලකිල්ලටගන්න ෙසයි ීන ජනාතිපතිවර යට හ පවසන්නේ මලිප අවස කො ෙස පෙන් වාන්නේ බ සින් සල දි සමාග රහා යම් දපලක් ලබාගතහොත් ඒය ල පටන් අවලග කරන බවද මතක තවාගන්න ෙ. කදී කිසිදු ගැවීමක් නොකරු ලබන බවද සිහි තාගන්න ලෙසට පාර්ලිමේතුමන්ත්‍රී විජේධා සරාජ පක්ෂ මහතා ීන නාධිපති සිජිින් පින් මහතාටියවු ලිපිය වැඩිදුටත් දක්නෙනවා. ක්‍රෘෂිකර්ම අමාත්‍යවරයාට අනුව ගොවියාට පොහොර ජාති හතරක් දිලා තියෙනවා. හතරම ගහලතුන් පලධාවනැත් නම් විතරයිලු වන්දි දෙන්නේ. හැබැයි පොහෝ ගොවින් පවසන්නේ කෘිෂිකරම ඇැමතිවරයා පවසන හතරතියා එකක් වත්න් අද වෙනකන් ලැබුණේ නැති බවයි. ගොවයින් වලන්කඩේට පැන්න ගොනා ගැනත් කතා කරනවා. වන්ති දුන්නේ දැත්නම්, ගොවියන් සමඟ පාර්ට බහින්න ජනතා විවක්ති පෙරමණ සූදානම් වනවා. එක පාරටම රජේ රසයිනික පොහොර තහනම් කළලා. එවිනුවට කාබික පොහර රට තුළ නිපදවන බව පැවසවා. රටේ තියන වගබිම්වලට දාන්න තරම් කාබික පහර එහම හදන්න බැරි බව. ොහ අය දනන් හිටිය නැහැ. අන්තිමට මහා කඩිනමින් එලෝමලෝ නඇැති කාබික කියල චීන පහරක් ගෙන්න්න හැදුව. හොඳවෙලාවට අනු නමෙන් ඒ ශුද්‍රජීවින් රට එනඒක නතර වුණා නමුත් චීන පොහර තර්ජනය අදත් අවස ව ැති බව කිව යුතුයි. අන්තිමට ඉන්දියාවෙන් නැනෝරජ ගෙන්න්නවා. ඊළඟට තවත් එකඒ ජාතිය දියර පොහර ගොවින්ට දුන්න. හර ගවිී ලැබුණු පහරදැම්ම හැබැ වැඩු ගොයමක් හෝහොඳට හැදු එලවලු නහ පසුගේ මහකන්නද ගොියෝ වගකාරලා තියන්නනඕන අපි න්න පහොර භවිත කරලා තිෙන්නනඒ පහොර භාතා කරලා වග කරලා වගව්‍යහානයක් කොත්තමයි අ්ඩුව අන්දිගවන්න මෙ අතර ජාතික ජනබලවගේ පාර්ලිමේතුන්ත්‍රී අනුරකුමර දිසානායක මහතා පවසන්නේ ගොවි තනයනු ඇමති මහින්දානන්දගේ බූතලයක් නොවන බවයි. ගොවිජනතාවේ පහර පිළබඳ විශවාසයක්ක්නේ විශවාසයක් නැති වැලිමට ඩගල්ල කුර ගනක මහිදන්නද කිය මහි න හද ේරු ගන්න රටේ. නතාවත් මරට ගවිතන කිය ගොලගේ පවනි බූදලයක් නවේ මෙරට ගොයිජනතාව තමන්ගේ සසාධරන අයිතින් වෙනේ තමන්කත්රන පඩාවටෙව සංවිධා කල පර ැතු ගො ාව ද ර තම හිද ල කල කිය. ්‍රි මන්තය පිබද රජගත් රදි ීද තීර නි ආහරහිගයක් ඇතිවීමේ බරපතල තත්වයක් රට තුල දගත ඇති බව රජාමතය දුමින්ද සානාය මහතා පසනවා. අපි ගත්ත තීන්දුව වැරදි තීන්දුවක් නිසාදටේ ආහාර හිගයක් පව ඇතිවෙන්න ඉඩතියවා ඒක ආපස් අත ගන්නවාද නද්ද කියෙන කරණාව පිළිබඳව ලජ්ජාවක් හිතේතියාගන්න නැතුව. හරිදය කරන්න ඕනකම තියනවා එබත්තුමා කියනෙදට සිරුදුනාටම වන්ේ ෙවන්න වන සමස්ස ගෝජන්තාවට වන්ේ ගෙවි. ක්‍රෂිකර්ම ඇැතිවරයා පවසන පොහර වර්ග හතර ගැන ගොවින් කියන මේ කතාව ඉතා වැදගත්. අපි අභිෝග කරනා කුසිකරම ඇැමතුවට ඔයා හෙට එන්න කලනර්දිශත්‍රීකයේ මට පෙන්න්නඩ නැනෝ නයිටේත් දීපු ගොම මහත්තේ ෝරවර්ග හතරම ගොවිජනතාාව දීපු දිස්ත්‍රික්ක හ. ොලේනති ්ඩිබා කුසිග ම තිවරයාගේ ගේ ලාබොත්තුවෙන්නේ. ඒසා කුසි කරණ මතිරට අපි කියෙනනවා කරුණා කරලා වන්දිදෙන්ඩ සූදානන් වඩ. වන්දිය නොදෙන්න්ඩ ඕන කරන කොන්දේසිගේන්්ඩ හදන්්ඩපා මෙදා පාරවාන්දි දුන්නේ නැත්තම් පුතෝ ආණ්ඩුව ගෙදරයන්න බලාගෙනෙන් රහරියට නිකම වලංකඩට හරක් පැන්න වගේ තමයි මේ කුසිකර්මාන්තයට කුසිකර්මාන්තය දන්නැති වෛද්‍යවරු පෙන්න්නේෙ. දැන් ව්‍යාරික පුවත් විශෂංගය. දශක පහකට වැඩි කාලයක් මෙරට ජනතාවගේ විශ්වාසය දෙනු වෙෙනත සනාමයක් ලෙස නෙස්ට්‍රමෝට් හඳුන්වන්න පුුවන් දිමෙන්දිෙන ජනතාවට සමීපවෙන නෙස්ට්‍රමෝල්් කණඩායම අද පෙරුවරුවෙ කොටුව දුම්්‍රස්ථාන ඉරිිටදි නෙස්ට්‍රමෝට් ෝපේක රසවිදීමට සිය පාරිභෝගික ජනතාවට අවස්ථාව ලබා දුන්නා. ැම අරමුණක්ම ජයගෙන ඉදිරිටම යන්නම් හැම දවසක්ම හොඳ සූදානමකින් ආරම්භකිරීම ඉතාමත්ම වැදගත් ඒ සඳහ නෙස්ට මෝල් හි අඩංගු රන්වන් මෝල් ගුණය කිරිසාරය සහ පෝෂක සංයෝය බෙවින්ම උපකාරි වෙනවා අදවසේදී මෙමස්ථානේද අප සිදුකරපු වැඩසටහනේ අරමුණ වුණේ දෙදස් විසි දෙක අවුරුද්ධේ රාජකාරින් සඳහා පිටත්ව යන අපේ ජනතාව සියට සියක සූදානමින් බලගැන්වන්නට දායකවීම තමයි මේ අවස්ථාවේදී අප විසින්සිදු කරු ලැබිය දෙදස් විසි දෙක අවත්සරේ ජාතක ඉතිරි කිරීම බැක්කුවේ රාජකාර කටතු ආර. ඹ කිරීම අද පෙරුවරුව කොල්ලු පිටියේ පිහිටි ජාතක ඉතිරි කිරීම ැංකුප්‍රධානකාරයාලයේ දේ සිදුකෙරුණු. එම අවස්ථාවට එහි සභා ප්‍රතිනය ඇතුළු කාර් මන්්ඩ්‍ර සේවක සේවිකාවන් එක්ව සිටියා ඒත් සමගින් අපගේ උදස්සන පෘතිවිකාශය අවසන් යළි තමයමු මධ්‍යහන දොළහට අපගේ දහවල් පෘතිවිකාශත් සමගින්. ඔබට සුබභදවසක්. දෙන පතා අලු තවේඩියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහත බටන එක ලික් කර සියත TVව සබස්ක්‍රබ් කරන්න. අලු ශ්‍රඩියෝ ගැන මුලින්න්න දැනගන්න මෙම සේනෝ කලික් කරන්න.